ආයුබෝවන් හැමෝටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහී කාල සීමාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න 2024 වසරත් උදා වුණා. දැන් මාස දෙකක් ගෙවිලා ඉවරයි සම්පූර්ණයෙන්ම. තව දැන් පෙබරවාරි මාසේ දැන් මේ පරිගත කරද්දී තව දින 9ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් කාලය වේගයෙන් ගමන් කරනවා. අපිත් කාලය එක්ක ගමන් කරනවා. ඉතින් ජීවිතේ ඉදිරියට යද්දී ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා මේ උදා වෙන අලුත් මාසය මාර්තු මාසය කොහොමද කියලා දැනගන්න. ඉතින් ඔන්න සුපුරුදු පරිද්දෙන් මම මේ වැඩසටහන රැගෙන පැමිණලා තියෙනවා. හැබැයි පුංචි දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන. මේකද ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරීව අහන්න. මම කොහෙත්ම මුදල් අය කර හෝ නොකර කේන් සටහන් පරීක්ෂා කිරීම සිදු කරන්නේ නැහැ. ඒක කියන්නේ හේතුව මෙතෙක් දවසක් ඔය මං වීඩියෝ දාන ආකාරයටම ඒ විදිහටම thumbnail හදලා හැමදේම ඒ විදිහටම හදලා නාලිකා කීපයක පළ කරමින් ගියා. නමුත් ඉතින් කවුරු හරි අර තමන්ගේ කියලා දෙයක් කරගන්න හැකියාවක් නැති පුද්ගලයෙක් ඒ වගේ දෙයකින් හෝ යැපෙනවනේ ජීවත් වෙන්න මේවා කරන්න කියන දේ උඩ මම කිසි දෙයක් කිව්වේ නැහැ. මම ඒ ගැන විවේචනය කරන්නවත් ගියේ නැහැ. හැබැයි දැන් මට පොඩක් දැනගන්න ලැබුණා මම කේන්ද්‍ර පරීක්ෂා කරනවා කියලා මුදල් අරගෙන කොට දෙනෙක්ගෙන් අර ඇප් එකක තියෙන යම්කිසි ආකාරයෙන් ලග්න පලාපල විස්තරයක් කියලා ඔන්න මේ එහෙම කටයුතු කරලා තියෙනවා. කීප දෙනෙක් වංචාවෙන් රුපියල් 20000කට ආසන්න මුදල් සමහරුගෙන් අරන් තියෙනවා කියලා. ඔබ වැදගත් වශයෙන්ම මේ දේ දැනගන්න. මගේ වීඩියෝ පළ වෙනව නම් වෙන්නේ සූටි විනාලිකාව ඔස්සේ පමණමයි. අනිත් කාරණාව අනිවා කවමදාක්වත් මම මගේ දුරකථන අංකයක් සඳහන් කරලා නැහැ. මම කිසිම දුරකථන අංකයක් ප්‍රසිද්ධ කරලත් නැහැ. ඒතකොට කවුරු හරි දුරකථන අංකයක් දෙනවනම් ඒක මගේ එකක් නෙමෙයි. මේකේ තියෙන මේ නාලිකාවේ තියෙන අංකේ නාලිකාවට අයිති අංකය පමණයි. ඉතින් ඒක නිසා ඒ වගේම මගේ Facebook page වල ඔබට message එකක් දාන්න කියලා දෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ කියන දේවල් තුල කේන්සටම් පරීක්ෂා කරගන්න නෙමෙයි. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න. ඒ හැර කිසිම ආකාරයකින් මම මේක ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැහැ. ඒකෙන්ද සමාවෙන්න ඔබ ඒ පැත්තෙන් අපහසුතාවපත් වුණා නම් හැබැයි හොඳට මතක තියාගන්න මං කියලා හිතන කාටවත් සල්ලි පුදන්න යන්න එපා. මේ කාල සීමාව තුළ මිනිස්සුන්ගෙන් මොනවා හරි වංචාවක් කරලා මුදල් හම්බ කරන්නේ තමන්ගේ කියලා හැකියාවෙන් යමක් කරගන්න බැරි පුද්ගලයෝ YouTube එකේ පුරාවට මගේ අර අඩුමතරේ මගේ ලෝගෝ එක පවා ඒ විදිහටම පාවිච්චි කරමින් එක එක හඬවල් වලින් කාන්තා හඬවල් වලින් තියෙනවා පිරිමි හඬවල් වලින් තියෙනවා අර මං කතා කරන ආකාරයටම කතා කරන අය ඉන්නවා. නමුත් මම ඒකට කිසිම දෙයක් කලින් වසර ගානක් තිස්සේ තත්ත්වෙ තිබ්බත් මං කිව්වේ නෑ. හේතුව ඒක මට ගැටලුවක් නෙමෙයිද. නමුත් මගේ නම භාවිතා කරමින් මිනිස්සු මුලාවට දාලා තියෙනවා. ඒක නිසා ඔබ මුලා වෙන්න එපා. කිසිම ආකාරයෙන් රාගශ්‍රී නිර්වාණ මුදල් අයක හෝ නොකර මේක කේන්සටම් පුද්ගලික කේන්සටම් පරීක්ෂා සිදු කරන්නේ නැහැ. ඒ නිසා නැවත ඒ වගේ දේවල් රැවටෙන්න එපා. ඒ වගේම මේ ආදරය සම්බන්ධයෙන් ඔබේ ලග්නයට අනුව ආදරය තුළ තියෙන සැඟවිච්ච කරුණු සහ ආදරයේ ප්‍රකාශිත කරුණු හැසිරීම් රටාව, ඒ විවාහය තුළ හැසිරීම් රටාව ගැන වීඩියෝව මම පළ කරා මේ පහුගිය සතියේ කලින් සතියේ ඉඳලා. ඉතින් ලග්න 6කට මේ වීඩියෝ එක පළ කරලා තියෙන්නේ. ඉතින් ලග්න 6ටත් මේ මාසයේ පලාපල මේ එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම අපිට කියන කොට දෙනෙක් කෝල් කරලා මැසේජ් කරලා තියෙනවා කෝ අපේ ලග්න නැද්ද කියලා. කොට කාලය තිස්සේ කරපු ඉල්ලීමක් තමයි මම ඉෂ්ට කරේ. නෑ ඔබේ ලග්නට අනුවත් ඉතිරි ලග්න 6 මේ වීඩියෝ මේ මාස වීඩියෝ පළ කිරීමෙන් අනතුරු සිද්ධ කරනවා. ඒ වගේම ඒ පළ කරලා තියෙන ලග්න හිමියෝ අනිවාර්යයෙන් මේක බලන්න. ඒ එක්කම තව දෙයක් කියනවනේ ඒකේ තියෙනවා විශේෂිතව විවාහයන් ප්‍රමාද වීම, දරුපාල ප්‍රමාද වීම හෝ යම්කිසි විවාහය තුළ හෝ ආදර සම්බන්ධතා තුළ තියෙන ගැටලු ඒවා බිඳ වැටීම් පිළිබඳ ඒවට කරන පිළියම් පිළියෙත්ක්. ඒ නිසා ඒවා නිවැරදිව අහලා පොදුවේ හැම ලග්නටම බලපානාකරෙන් පිළියම් පිළියෙත් කියලා දෙන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ අහලා ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙන අයට ඒ අවශ්‍ය කරන කාරණා තුළ යහපත සලසා ගන්න පුළුවන්. ඒ නිසා ඔය දාලා තියෙන ලග්න 6 බලන්න. අනිත් ලග්න 6ත් නොබෝ දිනකින් මේ ලග්න පලාපල කතනින් අනතුරුව අනිවාර්යෙන්ම ගෙනෙන්න පොරොන්දු වෙනවා. අපි එහෙනම් අද කතා කරමු සමාවෙන පොඩි කාලයක් ගන්න ඕනේ. ගොඩක් ඔබේ ආරක්ෂාව ඔබ නිකන් ඔබේ මහන්සියලා හම්බ කර මුදල් කපටින් කයිරාට් එකට පුදන නිසා වෙන නිසා ඔබට මම හැම මාසෙම හැමදාම මාසෙට කලින් පලාපලය ගේනවා. ඒකේ කියන පිළියම් පිළිවෙත් ටික හරියට කරොත් ඔබට කේන්සටම් පරීක්ෂා කර මුලා පස්සේ දුවන්න ඕනේ නැහැ. හුණියන් කපන්න යන්න ඕනේ නැහැ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න යන්න ඕනේ නැහැ. ඒ කියන සරල පිළිවෙත් මනසත් එක්ක කරන ගනුදෙනුව තුළ ඔබේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන්. මොකද ඒක මම කියන්නේ ඔබ ගිහින් බලන පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් දාලා ඇති. ඒ ජීවිතේ ලක්ෂ සංගත පිටසක් ජීවිතේ මේ ක්‍රමයේ තුල ජයගෙන තියෙන හින්දා බොරු වියදම් කරන්න යන්න එපා. බොරු වැඩ කරන්න යන්න එපා. ඔබ ජීවිතේ ජය ගන්න මේ වීඩියෝ අන්තිමට කියන පිළියම් පේටිය නිවැරදිව කරන්න හොඳටම ප්‍රමාණවත්. තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය දැන් 27 ලයින් එකට බෑනේ සමහර කියන ඒවා කරන්න ගැටලුවක් නැහැ. ඔබට කරන්න පුළුවන් සීමාවෙ කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. මොකද මනස ධනාත්මක පවත්වා ගත්තොත් සෑහෙන ප්‍රශ්න අපිට විසඳ ගන්න හැකියාව පතුනවා. එහෙනම් ඇති කාල වේලාව ගත්තා. අපි අද කතා කරමු මේ 2024 මාර්තු මාසයේ 3 වෙනි මාසය කොහොමද කියලා ඔබට. ඒ කියන්නේ මේ මාසය තුළ ජීවිතේ තියෙන අසුබ සුබ දෙකම කතා කරලා අසුබ වැඩිපුර කතා කරමු. අසුබ වැඩිපුර කතා කරද්දී මානසික වටෙන්න එපා. අසුබ වැඩිපුර කතා කරන්නේ කලින් දැනගෙන අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන්. සුබ කොහොමද සුබයිනේ. එහෙනම් අසුබ වැඩිපුර කතා කරලා අපි මේ දේවල් වෙනස් කරන 100% මාර්තු මාසේ සුබ කරගන්න කොහොමද කියලා මේ පිළියම් පිළිවෙත් එක්ක අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 8 වන රාශිය. ලග්නාධිපති කුජ ග්‍රහය හැවත් අඟහරු ග්‍රහය වූ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙ මෙන්න ආයබෝන්. ඉතින් මේ කුජහිමි වෘශ්චික ලග්න හිමියන්ට මේ 2024 සුවිශේෂී මාර්තු මාසේ තුන්වෙනි මාසේ කොහොම වෙදික තමයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් මේ මාසය ගැන කතා කරන මත්තෙන් අපි බලමු මේ කොහොමද මේ මාසේ ආරම්භයේදී ග්‍රහ පිහිටීම් තත්ත්වයෙන් ග්‍රහ ගෝචරය කොහොම පිහිටලා තියෙනවද කියලා. ඉතින් මුලින්ම කතා කරත් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය සිකුරු සමග සංයෝග වෙමින් ඔබගේ තුන්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම රවි බුධ ශනි ඔබගේ හතරවෙනි භාවයේ තැන්පත් වෙදී රාහු 5 වෙන්නේත් ගුරු 6 වෙන්නේත් කේතු 11 වෙන්නේත් තැන්පත් වෙලා තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ මාසය උදා වෙන වෙලාවේදී මේ වෘශ්චික ලග්න හිමියෝ කැමැති දැනගන්න මේ මාසයේ කොහොම වේවිද, සුබ කොහොම වේවිද, අසුබ දේවල් කොහොම වේවිද, අසුබ දේවල් වෙනස් කරගන්නේ කොහොමද, මාසය සැලසුම් කරගන්නේ කොහොමද. ඔය හැම දේ තුලම ගද්දී මුලින්ම කැමැති මේ ආර්ථිකමය හැසිරීම, රැකිරක්ෂා, ව්‍යාපාර තුල කොහොම හැසිරේවිද කියලා දැනගන්න. ඉතින් අපි මුලින්ම අපි කතා කරමු එහෙනම් වෘශ්චික ලග්නෙ මෙල මේ රැකියාවේ හැසිරීම මේ මාර්තු මාසය තුළ. ඉතින් මේ රැකියාව තුළ විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වුණා නම් යම්කිසි ආකාරයක ස්ථාන මාරුවක්, එහෙම නැත්නම් යම්කිසි ආකාරයේ උසස් වීමක් හෝ මොකක් හරි වෙනස්කම, ඔන්න ඒ සඳහා ප්‍රබල හැකියාව මේ මාසේ 15 වෙනිදා දක්වා උපරිම අන්දමෙන් පාතුන. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ හොඳ ආත්ම විශ්වාසයක් ක්‍රියාත්මක වෙන, ඔබ ගැන ඔබ විශ්වාසයෙන් කටයුතු කරනවා, තමන් ගැන ඕන අභියෝගයක් බාර ගැනීමේ යම්කිසි ආත්ම ශක්තියක් ඔබ තුළ පවතිනවා. ඒ නිසා බය නැතුව ඔන්න උසස් වීමක් බලාපොරොත්තු හිටියනම්, නැත්නම් ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඉල්ලුම් කරන්න, කෙසේ හෝ ඔබ තමන් ඉන්න තැනට වඩා මේ තත්ත්වයට ඉහළ තත්ත්වයට පත්වීමට, ටිකක් ආදායම් වැඩි කර ගැනීමට, උසස් තත්ත්වයේ රැකියාවක් ලබන්න හැකියාව පදන. එහෙනම් මේක මේ රැකියාව මාරු කරන්න හිටියත් මේ කාලේ යහපත් තමන්ට යම්කිසි ආකාරයෙන් දැන් හිටියට වඩා උසස් තත්ත්වයේ රැකියාවක් වගේම තිබුණට වඩා හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් හොයා ගැනීමට ප්‍රබල හැකියාව පදන මේ මාසේ 15 වෙනිදා දක්වා ඒකට උත්සාහ කරන්න උපරිමයෙන්ම. එතකොට ඔබට නිවැරදි වෙලාවට ඒ දේ අනිවාර්යයෙන්ම ලැබේවි. මොකද ඒක ප්‍රබල පිහිටීමක් මේ තත්ත්වයන් තුල පෙන්눔 කරනවා. ඒ වගේම මේ කාලේ මම ඔබට කියවනේ අර ආත්ම විශ්වාසයෙන් කටයුතු කරනවා කියලා. ඒ නිසා ඕනම රැකියාව තුළ අභියෝගයක් බාර ගන්න ඔබ පැකිලෙන්නේ නැහැ. ඒක හේතු කොටගෙන ඔබට යම්කිසි ආකාරයෙන් රැකියා ස්ථාන තුළ නායකත්වය ලැබෙන කාල පරිච්ඡේදයක්, මොකක් හරි කටයුත්තක් තුළ සංවිධානය කිරීමට හෝ යම්කිසි දෙයක් ඔබට මේ පරිශන කරන්න හරි මොකක් හරි හේතුවකට ඔබට මේ කාල සීමාව තුළ වගකීම් වැඩිපුර පැවරෙන කාලසීම මේ රැකියාව තුළ. ඉතින් මේ தත්ත්වය තුළ ඔබ බය නැතුව මේ අභියෝග බාර ගන්නවා. ඒ අභියෝග තුළ කටයුතු කරලා සාර්ථකත්වයටපත් කරනවා. ඒ වගේම මේ කාලේ පොඩ්ඩක් ඔය රැකියාව ඇතුළේ ඔබට හතුරුකම් කරපු අය ඔන්න මිතුරු වෙන්න මේ කාලසීම තුළ පෙළඹෙනවා. ඉතින් මෙහෙමයි. ඒ වගේ දේවල් වරදක් නැහැ. හැබැයි ඔබ වුන්ට අර මිතුරු වෙන්නෙද්දී මට කරපු හතුරුකම් මතකයි ඒ වගේ කියලා ඒවට අර රිටර්න් දෙන්න යන්න එපා. නිහඬව ඒ දේවල් පිළියර hina වෙලා ඔබ ඔබගේ ಗುಣ පෙන්නලා ඔවුන්ගේ තත්ත්වෙට ඔබ වැටෙන්නේ නැති බව පෙන්නලා කටයුතු කරන්න. හැබැයි ඔබ මතක තියාගන්න ඔවුන් කලේ මොනවාද කියන එක කොහොමත් අමතක නොකර කටයුතු කරන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ඔබට පුළුවන් එකතු වෙලා වැඩ කිරීම තුළ සහ ඔබට ඔවුන්ගේ සහය ලැබීමත් එක්ක අන්න ඔබගේ අර බලාපොරොත්තු ඉලක්කයට යන්න, ඉහළ තත්ත්වයකටපත් වෙන්න, ඔබගේ යම්ස ඔබට පැවරලා දෙන ටාගට්ස්, ඔබට වැයලා දෙන අභියෝග නිවැරදි අන්දමින්ම සාර්ථකව ඒ දේවල් කරලා පෙන්නලා ඔබ සාර්ථකයි කියලා පෙන්වන්න. ඒ දේ තුළ ඔන්න මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ යම්කිසි ආකාරයකින් පහුගිය කාලට සාපේක්ෂව 4 මීටර වැඩිපුර මුදලක් ලැබෙන කාල පරිච්ඡේදයක් ඔන්න එන විශේෂයෙන්ම වැටුප් වැඩිවීම දීමනා බලාපොරොත්තු හැකි මාසයක් තමයි මේ මාර්තු මාසේ විශේෂයෙන් මුල් සති දෙක තුළ ඔබට ක්‍රියාත්මක වෙන්නේ. නම් ඒ සති දෙක තුළ ක්‍රියාත්මක වෙන වෙලාව අනුව, ක්‍රියාත්මක වෙන විදිය අනුව ඔබට සාර්ථකත්වය ලැබෙයි. ඒ නිසා තප්පරයක තපතේ යවන්න එපා. අනිවාර්යයෙන්ම උපරිමයෙන්ම කටයුතු කරන මනස හැම වෙලේම අර තරමක් දුරට පාලනය තුළ, බුද්ධිය තුළම රඳවා පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔය දැන් ඔබ තුළ ආත්ම විශ්වාසයත් එක්ක ඔබ යම්කිසි ආකාරයක ඉක්මන් භාවයකුත් තියෙනවා. ඔබ ටිකක් ආවේගශීලී භාවයකුත් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් තරම් උපක්‍රමශීලීව කටයුතු කරන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ අර හදිස්සියත් එක්කම බුද්ධියත් අනිවාර්යයෙන්ම දෙකම එකට අරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ජීවිතයට අමතක නොවන කාල පරිච්ඡේදයක් මේ 2024 මාර්තු මාසයේ වෘශ්චික ලග්නයට පත් කරගන්න රැකියාව තුළ විශේෂ ප්‍රබල වෙනසක් සාර්ථක වෙනසක් ඇති කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයක්. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න මේ කාලේ ඔබට වියහිදන් නම් අධිකන කාලයක් අතරමිට මුදල් ලැබෙනා වගේම අනවශ්‍ය වියදම් පවා වැඩි වෙන කාල සීමාවක් පොඩ්ඩක් ඉතුරු කරගත්ත දෙයක් තැම්පත් ධනයක් තිබ්බන ඔන්න ඒවා දිය වෙන්න විය ඉහිරෙන්න හේතු කාරණා යදෙනවා. මොකද හේතුව මේ කාලේ ඔබ වියදම් තුල එතරම් පාලක යුතුව කටයුතු කරන්නේ නැහැ. දැක්කේ මොනවාද ඒ දේ අවශ්‍යද නැත්ද කියන එකවත් ඔබට අදාළ නැහැ. ඔබ මේ දේවල් අරගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් අතේ තියෙන දේ නෑ ඔබ හිතා ගන්නවා නෑ මම මේක වියදම් කරන්නේ නෑ කියලා. නමුත් හදිස්සියේ අර ඇස ගැටුණු දැනින් එකට ලැබෙන ආකර්ෂණ නිසා ඒ දේවල් කරන්න. ඒ වගේ මේ වෙලාවේ තව ලොකු දෙයක් කියන්න දෙනවා. කායිකවත් තමන්ගේම සහෝදරයෙක්වත් තමන්ගේම හිතවතෙක්වත් මේ වෙලාවේ මුදල් ගනුදෙනු වලට නම් යන්න එපා. මේ වෙලාවේ මුදල් දෙනවා නම් නැවත බලාපොරොත්තු වෙන්නම් දෙන්න එපා. කොහෙත්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මාර්තු මාසේ පුරාට හොඳට මතක තියාගන්න වෘශ්චික ලග්න හිමියෝ මූල්‍ය මේ ගනුදෙනු වලින් පාඩු සිදෙන ඉඩකට පවතිනවා. ඒවට මැදිහත් කරුවෝ ලෙස කටයුතු කරලා ඒ දේවල් තුළ අහක් යන ප්‍රශ්න ඇති කරගන්න. ඒ දේවල් තුළ අන්තිමට ඔබට අතින් ගෙවන්න සිද්ධ වෙන තත්ත්වයක් වෙනු කරන නිසා අප වෙලා කාටවත් කාගෙවත් මුදල් අතමාරු කරගන්නවත් ඔය එක එක ණය ගන්න අප වෙලා අස්සම් කරන්නවත් නම් යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. එහෙම වුණොත් ඒ දේ තුළ ඔබට ගැටලු මතුවෙන නීතිමය ගැටලු පවා ඇති වෙන්න ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා වගේම ඔබේ අතින් වියදම් කරලා ඒ දේවල් පියවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාවේ සල්ලි දෙනවා නම් අතේ තියෙනවා දෙනවා නම් කොහෙත්ම බලාපොරොත්තු වෙන දෙන්න එපා. ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම කතා කරන මේ ව්‍යාපාර කරන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලයේ ඔබගේ ව්‍යාපාර නාමය ඔබ කෙරෙහි යම්කිසි ආකාරයෙන් ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයක් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඔබ ටිකක් ඔබේ පරාසය වැඩි වෙන කාලයක්. ඔබ ගැන බොහෝ දෙනා දැනගන්න කාලයක්. ඒ වගේම ඔබ සමග කටයුතු කරන්න ඔය හවුල්කරුවෝ වැඩි වශයෙන් එන කාලයක්. ඉතින් මෙහෙමයි හවුල් කටයුතු වලට ඊතරම්ම යන්නවට වඩා මොකද හවුල් කටයුතු මේ කාලේ තරම්ම යහපත නැතත් ඕවා කාලෙන් කාලට වෙනස් වෙනවනේ. ඒක නිසා හවුල් කටයුතු වලට වඩා ඔබේ තනියම කරගෙන යන ව්‍යාපාර කටයුතු අතිශයම වැදගත්. හැබැයි පොඩි ඉදිරියට යන්න සමහරු සම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක අපිට මගහරින්න බෑ. ඒ වගේ තැන්වලදී අතිශයම බුද්ධිමත් වෙලා කටයුතු කරන්න. මොකද මේ කාල සීමාව තුළ ගිවිසුම් ගැසීම යම්කිසි ආකාරයකින් ලිපි ලේඛන අත්සන් කරද්දී හොඳ කල්පනාකාරීව කටයුතු කරන්නම සිද්ධ වෙනවා. මොකද ගිවිසුම් සම්බන්ධ දේ තුළ ඔබට හානි වෙන ඔබට පාඩු වෙන දේවල් සිද්ධ වෙන ඉඩකට පාදින නිසා ඔය හවුලේ නොකර බැරි දෙයක් කරනවා නම් ඒ දේවල් වලට ගිවිසුම් ගන්න නම් හොඳට කියවලා බලලා ඒක තේරුම් අරගෙන ඔබේ නීතිඥවරයාට හෝ ඔබගේ හොඳම නීතිඥය ගැන දැනුමක් තියෙන කෙනෙක්ටත් පෙන්නලා ඔවුන්ගෙනුත් අදහස් විමසලා ඒ දේවල් කරන්න. මොකද ඒ ලිපි ලේඛන කටයුතු ගිවිසුම් කටයුතු තුළ වෘශ්චික ලග්න හිමියන් ටිකක් පාඩු සිද්ධ වෙන මාසයක් මේ කාල සීමාව තුළ. විශේෂයෙන් මේ මාසේ 15 වෙනිදා දක්වා කාල සීමාව තුළ ඒ සම්බන්ධ කාරණා තුළ ඔබට පාඩුවක් වගේම අලාභයක් නැත්නම් පසුව නීතිමය ගැටලුවක් පවා ඇති වෙන ඉඩකට පවතින නිසා හිස්කොළ වල අස්සම් කරන්න එපා. කවදාවත් අස්සම් කරන හැමදේම අකුරටම කියවලා කරන්න උත්සාහ කරනවා. මොකද මේක මේ පුනා ඔබට කියන්න උත්සාහ කරන්නේ ඒ අමාරු වැටුනොත් සෑහෙන ගැටලුවක් ඔබට මතුවෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ඒකයි මම කියවර ඇප වලටවත් අස්සම් කරන්න යන්න එපා. මේ කාල සීමාව තුළ අස්සම් කරනගේ ඔබට වැදගත්ම දේවල් අස්සම් කරනවා වුණත් හරියට කල්පනාකාරීව කියවලා බලලා හොඳට තේරුම් ගන්න. තව කෙනෙකුටත් මේ දීලා අදහස් විමසලා කරන්න උත්සාහ කරන්න. ටිකක් කාලය ගන්න මේ දේවල්. හදිස්සියේ එනේවා අස්සම් කරන්න යන්න එපා. ඒ වගේම ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාව කරන අය නම් ඔබගේ යටත් අය ඔබ කියන්නේ ඔබ යටතේ වැඩ කරන අය. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන ඔබේ සේවක සේවිකාවෝ මේ කාල සීමාව තුළ වගකීම විරහිතව කටයුතු කරන කාල සීමාවක්. ඉතින් ඔබට පොඩ්ඩක් ඒව ගැන ටිකක් වැඩිපුර හොයලා බලන්න වෙනවා. මොකද ඔබ ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ගොඩාක් අඩුපාඩුකම් ඔවුන් තුලින් සිදුවීමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා. ඒක නිසාවෙන් අතිශයම කල්පනාකාරී වෙන්න ඕන් කරන කටයුතු ගැන වෙනතට වඩා හොඳට හොයලා බලලා කටයුතු කරන්න. දැන් ඔබ ව්‍යාපාරයක් කරගෙන විශේෂයෙන්ම ඔබේ සේවක සේවිකාවෝ ඔබට ටිකක් අලාභ සිද්ධ වෙන ආකාරයේ දේවල් කරන්න පෙළඹෙනවා. හිතාමතා හෝ නොසිතා මේ දේවල් ඔවුන් තුල සිද්ධ වෙන්න ඉඩකඩ පවතින නිසාවෙන්ම ඔබ ගොඩක් ඔබගේ වගකීම් තුල ඔබ යටතේ ඉන්න අයගේ වගකීම් පවා ඔබ තුළම රඳවාගෙන ඔබ පුළුවන් තරම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔය මුදල් මූල්‍ය ගනුදෙනු මොකක් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරන සේවක සේවිකන් හෝ ඔබගේ යටතේ වැඩ කරන අය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔවුන් අතින් වැඩි වශයෙන් සල්ලි නාස්ති වෙන්න, මුදල් නාස්ති වෙන්න, වැඩියෙන් වියදම් වෙන්න, සමහරක් වෙලාවට අර හිතනට වඩා දෙගුණ වියහිදම් වැඩි වෙන්න ඔවුන්ට යම්කිසි ආකාරයේ මූල්‍ය මේ පරිපාලනයක් ඇති කරගන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒ තත්ත්වය විශේෂ වශයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ හැමදේම ඕනම කටයුතු ඔබේ ව්‍යාපාරය හොයවා ඔබ කරන කටයුතු තුළ මූල්‍ය පරිපාලනය පුළුවන් තරම් ඔබ මැත්තේ රඳවා ගන්න උත්සාහ කරන මේ කාලේ කාගෙනවත් සැක කරන්නවද මේවා හිතාමතා කරන දේවල් නොවෙන්නත් පුළුවන්. හැබැයි හිතාමතා කරන දේවල් වෙන්නත් පුළුවන්. කොහෙන් කොහම වුණත් මේ වෙලාවේ මූල්‍ය හානි ඔබගේ යටත් ඔබ යටතේ වැඩ කරන අය හෝ ඔබගේ සේවක සේවිකාන් තුලින් සිදුවීම මේ ප්‍රබල ඉඩකඩක් පාතන මාසයක් මේ මාර්තු මාසය. ඒක නිසාවෙන්ම මූල්‍ය පරිපාලනයේ වගකීම් සම්පූර්ණ ඔබ මැත්තේ රඳවාගෙන වෙනදට අවධානයෙන් කටයුතු කළොත් මේ දේ ඔබට මගහරවා ගන්න හැකියාව ප්‍රබලාන්තමින් පවතිනවා. ඒ වගේම ටිකක් ඔබේ ඔබත් එක්ක වැඩ කරන අය අතින් ඔය යන්ත්‍ර සූත්‍ර කැඩෙන්න බින්දෙන වාහන අනතුරු සිදු වෙන්න මොකක් හෝ ආකාරයකින් ඔබට පාඩු වෙන අන්දමේ ටිකක් දේවල් ටික සිද්ධ වෙන ඊටකට පවතිනවා. අනිත් පැත්තෙන් ඔය බිල් ඔබේ ව්‍යාපාර ස්ථානයේ හොයවා ඔබගේ නිවසේ වෙන්න පුළුවන්. ඒ දේවල් ගෙවන්න ඔබට මගහැරෙන්න තියෙන හිතාමතා මගහැරීමක් නෙමෙයි. කාර්ය බහුලත්වයත් එක්ක මොකක් හෝ කාරණාවක් උඩ ඔබට ගෙවීමට පැහැරීමත් එක්ක ඔබට යම්කිසි ආකාරයකින් දඩ ගෙවන්න, ඒ දේවල් විසන්දි වෙන්න, අන්න ඒ වගේ හේතු කාරණා දෙන්නේ ඩකට පවදන. හොඳටම දැන් මේක මේ හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඔබට මගහැරීම. ඒ නිසා මුලින්ම ඒ දේවල් ඒ ගෙවීම් කළ යුතු දේවල් ගෙවන්න උත්සාහ කරන්න. නැත්තම් පොඩි දඩයක් හරි වදින්න ඉඩකඩ පාදන. ඒ වගේම මේ චෙක්පත් සම්බන්ධයෙන් කරන ගනුදෙනු වල වගේ ඒ වගේ දේවල් තුනේ චෙක් රිටර්න් ඉඩකඩ පාදිනවා. මොකද හේතුව ඔබට අමතක වෙනවා මේ දිනේට මුදල් දාන්න. පැහැරර හිතාමතා නෙමෙයි අන්තිමට වුණා ඔබ වංචාකාරයෙක් ලෙස හංඅඩු ගහන්න ඉඩකඩ පාදිනවා. මොකද ඒ වගේ දේවල් තුල ඔබ හිතාමතා නොකරන දේ තුල. අන්න ඒ නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඔබට යම්කිසි ආකාරයක ඔබේ මූල්‍යමය විනයටත් හානියක් වෙනවා. චෙක් එක රිටර්න් කරන බැංකුවේ වුණත් ඔබට තියෙන අර යම්කිසි ආකාරයකින් ගැටලුවක්නේ ඒ කීර්තිනාමයට. ඒ වගේම ඔබේ ව්‍යාපාර තුළ ඔබ තුළන ඔබ නිර්මාණය කරද කීර්තිනාමයටත් හානියක් වෙන ඉඩකඩ පවතින නිසා ඒ දේවල් රිමයින්ඩර්ස් දාලා හරියට මතක තියාගෙන නිවැරදිව බලලා කරන්න. මේ දේවල් කලබල වෙන්න කියන්නේ මේ දේවල් කලින් දැන් මම කිව්වහම ඔබ කල්පනාකාරී ඔබට කඩතු ගන්න පුළුවන්. මේ දවස්වල චෙක්ස් තියෙනවා ලියනවා කැලෙන්ඩරේ තැන් කීපයක නිතර පේන තැන් වල ලිය දෙනවා මේ තැනට මේ තැන කියලා. අන්න එහෙම කටයුතු කරන. මොකද හේතුව ඔබ මේ හිතාමතා කරන වරදකුත් නෙමෙයිනේ. ඔබ තුලින් එන අත්වැරදීමක් මගහැරීමක් තුල වෙන දෙයක්. ඒ නිසා ඒ අපරාධේ වෙන්න අරින්න එපා. ඒ වගේම අනිත් පැතිකඩින් ගත්තාම අර ණය වාරික ෆිනෑන්ස් වාරික වගේ තියෙනවා. ඒවත් නිවැරදි දිනට බලලා ගෙවන්න. නැත්තම් පොඩි දඩ මුදල් දඩ පොලි එකතු වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ දේ හොඳට කල්පනාකාරීව කටයුතු කළොත් වෘශ්චික ලග්නයන් මේ මාසේ අරම මුලින්ම කිව්වා වගේ ටිකක් ජීවිතයට අමතක නොවන සාර්ථක මාසයක් කරගන්න හැකියාව පවතිනවා. සුළුසුළු දේවල් ටික වෙනස් කරගනිමින් කටයුතු කරන්න. අනිත් පැත්තෙන් කතා කරාම තව පුංචි දෙයක් කියන්න ඕන. අර මම කියවනේ ඔබ ගැන යම්කිසි ආකාරයකින් අර ඔබ තුල ආකර්ෂණීය භාවයක් ටිකක් ඔබට නායකත්වය ලැබෙන ස්වභාවයක් ආත්ම විශ්වාසය තුල ගොඩනගෙනවා කියලා. අන්න ඒ දේ තුල ඔබට යම්කිසි ආකාරයකින් ආකර්ෂණයක් වැඩි වෙනවා. ඔන්න ඔය ආකර්ෂණයේ වැඩිවීමත් එක්ක පොඩ්ඩක් ඔය සම්බන්ධතා ගොඩනගන්න හේතු කාරණා යදෙන විරුද්ධ ලිංකිකයන් සමගින්. එතකොට පොඩ්ඩක් ඔය ඔබ කරන් යන කටයුතු වලට පොඩි පොඩි බාධා ගැලෙන එකට පාදිනවා. මොකද දැන් ඔබට රැකියා කරන ස්ථානය තුල ආදරය කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔබ විවාහක වෙන්න පුළුවන්, අවිවාහක වෙන්න පුළුවන්. නමුත් කටයුතු ඔබට යම්කිසි ආකාරයේ අවධානය අඩු වෙලා ප්‍රශ්න ඇති වෙන එකට පාදිනවනේ. අන්න ඒක නිසා අන්න ඒ වගේ දේවල් තුලින් තමයි මම මුලින් කියපු දේවල් සම්බන්ධ වෙන. දැක්කනේ හැමදේම සම්බන්ධ වෙනවා. ඒ වගේ දේවල් වලින් අමතක වෙනවා. චෙක් එකකට සල්ලි දාන්න. නැත්තම් බිල ගෙවන්න අමතක වෙනවා. ඔය වගේ දේවල් විතරක් නෙමෙයි ඊටත් වඩා ප්‍රබල හානි වෙන ඉඩකට පවතිනවා. නිසා මේ කාලේ පොඩ්ඩක් විරුද්ධ ලිංගයට ආකර්ෂණය වැඩි. ඉතින් මේ දේවල් වල සම්බන්ධතාව ගොඩනගෙනවත් වැඩි. ඒ දේ තුල ඒවා සම්බන්ධතා කියන දේවල් අයහපත් දේවල් නෙමෙයි. ඔබේ ජීවිතයට සාපේක්ෂව ඔබ යම්කිසි ආකාරයෙන් මේ කාලේ තරුණ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඉතින් සම්බන්ධතාවක් ඇතිවීම යහපත්නේ. නමුත් ඒ යහපත් දේ අර ඕනට වඩා ඕනම දෙයක් ඕනේ නැහැ කියලා දෙයක් තියෙන. ඒ නිසා ඒක අදාළ තැනදී පවණක් පවත්ත යන රැකියා කරන ස්ථානය තුලත් ආදරය කරන්න ගිහිල්ලා මීටින් එකට ගියත් ආදරය කරන්න ගිහිල්ලා එහෙම වුණොත් ආදරය විතරක් දෝරේ ගාලා අන්තිමට හැමදේම නැති වෙනවනේ. අන්න ඒක නිසා තැනට සුදුසුව ඒ සුදුසු ආකාරයට කටයුතු කරන්න, කල්පනාකාරීව කටයුතු කරන්න වග බලා ගන්න වෘශ්චික ලග්න හිමියෝ මේ කාල ප්‍රතිද විශේෂ වශයෙන්ම. ඒ වගේම මේ දීර්ඝකාලීන වශයෙන් ප්‍රබල ධන යෝගයක් ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදය මේ කාල සීමා තුළ ඔබට යම්කිසි ආකාරයකින් හදිසි ධනලාභයක් වගේ බලාපොරොත්තු වෙයි කාලයන්නේ. හැබැයි මේ මාර්තු මාසය විතරක් නෙමෙයි. මේක ටික දීර්ඝකාලීන උපරම වසරේ මුලින්දම කිව්වනේ. නමුත් මේ මාර්තු මාසයේ තුලත් ඒ ධන යෝගයේ ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙනොත් ඔබට සාමාන්‍ය අතරමීටන මුදල් ලැබීම වගේම නොසිතූ පැත්තකේ මුදල් ලැබීමේ ප්‍රබල ඉඩකඩකුත් පවතිනවා. ඒක හිතේ තියන් ඉන්න ඒක පසුපසම බයන්න එපා. ධන යෝගයක් තියෙනවා කියව විතරයි ගිහිල්ලා මේක නිකන් අර ස්විප් ටිකට් ඇඩ් එකක් වගේ ගිහලා ටිකට් ගන්න. ඒ වගේම ඔය එක සූදු ක්‍රීඩාවල නිරත වෙන්න හේතු කාරණා යදෙනවා. ඒකට පෙළඹෙනවා. එහෙම කරන්න එපා. එහෙම කරන්න ගියොත් ඇබ්බැහි වීම තුළ ලැබුණත් ඒ දේවල් ඔබට කවදාවත් ප්‍රවේශම් කරගන්න හම්බෙන්නේ නැහැ. ලැබෙන දෙයක් තියෙනවා නම් කුමන හෝ මාර්ගයෙන් ලැබේවි. එතකන් ඉවසීමෙන් බලන් ඉඳ ඉඳලා හිටලා ඔය කියන දෙයක් කියන්නේ නීති විරෝධී දේවල් සුදු ඒ වගේ දේවල් නෙමෙයි. ඔය යම් කිසි ආකාරයකින් වාසනාව උරගා බලන දේවල් කරාට ගැටලුවක් නැහැ. ඒක ඇබ්බැහි වෙලා කරන්න යන්න එපා. ඒ කොහොමත් එහෙම වුණොත් ඔබට මේ ධන වාසනාව ඔබගේ යම් කිසි ආකාරයෙන් පිරෙහෙන්න හේතුවක් වෙන්න ඉඩ කඩ පවතිනවා. ඒ නිසා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන මේ වාසනාව කොයි වෙලේ හෝ වෘශ්චික ලග්නයට අඩු වැඩි වශයෙන් එක එක්කෙනාට ලැබෙවි. ඒ වගේම මේ ප්‍රවුල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ සහකාරය සහකාරියගේ වියහිදම්පස පොඩ්ඩක් වැඩි වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබේ පවුලේ ඇතුලේ ඔබ සම්බන්ධ නොවුණත් අර අනිත් සමාජිකයන් තුළ පොඩ්ඩක් ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් විශේෂයෙන් ඔබේ මව පියා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙන්න, පොඩි අඩදබරකම් බහින් බස්වීම් රණ්ඩු සරුවල් ඇති වෙන්න හේතු කාරණා ඊද නැති. නමුත් දැන් ගෙදර ප්‍රශ්නයක් ඇතිද ඔබටත් ඒක මානසික පීඩනයට බලපානෝනේ. අන්න ඒක නිසා ඔබ පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා මේ දේවල් ඇති නොවෙන්න, වුණ පාලනයක් කරගන්න උත්සාහ දරන්න. ඒ වගේම ඔබට දරු දරුවෙනුන ඔන්න දරුවන්ට මේ කාලේ වාසනාව පෑදෙන කාලයක්. ඔන්න දරුවන්ට එක දිනුම් මැදෙන කාලයක්. යම්කිසි ආකාරයෙන් ජයග්‍රහණ ලැබෙන කාලයක්. ඒ දේවල් තුළ යම්කිසි ආකාරයක දරුවන්ගේ මූල්‍යමය තත්ත්වය උනත් ඉහළ යන කාල පරිච්ඡේදය. කියන වෘශ්චික ලග්නයේ දරු දරියන්ට හිමියන්ගේ දරු දරියන්ට මේ කාල සීමා තුළ ධනය සම්බන්ධ කාරණා තුළ වාසනාව පෑදෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඔබ විශේෂයෙන් මතක ගන්න ඔබට වැඩිමහල් සහෝදර සහෝදරයන් ඉන්නවා නම් ඔවුන්ට අනතුරු වීමේ හැකියාවක් පෙන්නුම් කරනවා මේ කාල සීමාව තුළ. විශේෂයෙන්ම අනිත් පැත්තෙන් ඔබගේ මවට නැත්නම් වැඩිමහල් සහෝදරිය යම්කිසි ආකාරයෙන් යම්කිසි හදිස්සි අනතුරු වීමේ හැකියාව. මේ හදිස්සි අනතුරු කියන්නේ ගොඩාක් දුරට ඔය විදුලිය ගින්න සම්බන්ධයෙන් නැත්නම් ඔය උස් ස්ථානවල හදිස්සි වැඩ කටයුතු කරන්න ගිහිල්ලා ඔන්න අනතුරු වෙන්න ඉඩ කඩ පවතිනවා. එකපාර හිතා ගන්න බැරි විදිහට තදබල සෞඛ්‍ය පිරිහීමකට ලක් වෙන්න ඉඩ කඩක් පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රවණතාවය ප්‍රබල අන්දමින් පවතිනවා මේ මාසයේ 15 වෙනිදා දක්වා කාල සීමාව. ඒ නිසා ඔවුන්ටත් ඒ ගැන කියලා ඔවුන්ට සැලකිලිමත් කටයුතු කරන්න කියලා ඔබත් ඔවුන් ගැන වෙනතට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන ගැන ටික වැඩිපුර හොයලා බලන්න. මේ කාලේ පුංචි අසනීපකාරී තත්ත්වයන් තියෙනවනේ බලලා ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් පතන්න පුළුවන් නම් ඒ දේවල් මගහරවා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මව් පාර්ශවයට මවට ඒ පැත්තෙන් හානි වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙනා වගේම වැඩිමහල් සහෝදරයටත් පොඩියට හානි වීමේ හැකියාවක් යම්කිසි ආකාරයකින් පවතිනවා. වුන් අනතුරට ලක් වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ඔන්න දැනුවත් කරලා තියාගන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබේ මේ විවාහ වෙලා ඉන්නවනේ මේ සහකාරියට ඔබේ වියදම් ටිකක් අධික කාල පරිච්ඡේදය. ඔවුන් සීමාවක් නැතුව වියහිදම් කරන කාල පරිච්ඡේදයක්. කිසි පාලනයක් නැහැ. අන්න ඒ දේ තුළ පවුලේ ආර්ථිකයට යම්කිසි හානියක් තරමක් දුරට ඇතිවීමේ හැකියාව පවතින. සමහරවිට ඔබේ මුදල් පවා ඔවුන් වැය කරන්න ඉඩ කඩ පවතින. ඒ නිසා ඔවුන් වැය කරන්නේ මොනකටද? මොකද්ද මේකේ අරමුණ? නිසි පාලනයක් ඔවුන්ට ඇතිකරන්න ඔබත් මැදිහත් වෙන්න. මොකද ඔබේ පවුලේ තුළ තියෙන යම්කිසි මූල්‍යමය පැවැත්ම ඔබටත් ලොකු බාධාවක් වෙනවනේ. ඒක පවුලක්නේ. ඒ නිසා ඔබට ඒක ප්‍රශ්න කිරීමේ හැකියාව නැහැ. හැබැයි කොහෙත්ම කලබල වෙලා මේ රණ්ඩු සරුවල් ඇති කරගන්න එපා. නමුත් කල්පනාකාරීව කතා බහ කරලා මේ දේවල් නිසි පාලනයකට ගේන්න වග බලා ගන්නවා නම් වෘශ්චික ලග්නයට මේ පවු ජීවිතේ කුටුම්බ ජීවිතය ඇතුලේ තරමක් දුරට තියෙන ගැටලුකාරී තත්ත්වෙ මිදෙන්න හැකියාව පදවන. පහුගිය කාල සාපේක්ෂව රණ්ඩු සරුවල් තරම්ම නැහැ. පහුගිය කාලේ තරම්ම සාමකාමීත්වයක් පැවතුනේ නැහැ පවු ජීවිතේ කුටුම්බ ජීවිතය ඇතුලේ. නමුත් මේ මාස එහෙම නැතත් අර වගේ ප්‍රශ්න කරදර අර ඔබගේ සහකාරයා නැත්නම් සැමියා බිරිඳගේ වියහිදම් පස ටිකක් අධික වීම නිසා අර මූල්‍යමය ගැටලුව ඇති වෙද්දී ටිකක් පොඩි ආරවුල් ගැටලුව ඇති වෙන එකට අපිට බුද්ධිමත් ඒ දේවල් විසඳා ගන්න ඔන්න කාලය තියෙනවා. උත්සාහ දරන විශේෂයෙන් මේ 15 වෙනි දක්වා කාල සීමාව තුළ. ඒ වගේම මේ ආලය ප්‍රේමය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ මේ තමන්ගේ පෙම්බදා පෙම්බතිය ගැන අති ඉහළ තක්සේරුවකින් ඉන්න කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය වෘශ්චික ලග්න හිමිය. ඔවුන් වෙනුවෙන් තමන්ගේ අයට තමන්ගේ මව පියා පවුලයට පවා විරුද්ධ වෙන්න ඔබ දෙපතාවක් හිතන්නේ. ඒ තරම්ම අර පුදුම විශ්වාසයක් වගේම ආදරයක් බැඳීමක් ටිකක් මෝරණ කාලයක් ඒ දේ තුල හිතුවක්කාරී තීන්දුව తీරන ගන්න එරෙහි වෙන අයට විරුද්ධව කටයුතු කරන්න ඔවුන් සමග ආරවුල් ගැටුම් ඇති කරගන්න පවා වෘශ්චික ලග්නයේ මේ පෙළඹෙන සම්භාවිතාව වැඩි ඔබ මේ වෙලාවේ ඔක කැමති නෑ ඔබේ පෙම්වතාට පෙම්වතට කවුරුත් මොනවත් කියනවට ඒ අහිමි වෙනවට මොකක් හරි හේතුවක් උඩ මේ සම්බන්ධතාවය නවත්තන්න කියලා වැඩිහිටිය කිව්වොත් ඒ වෙලාවට ලොකු ප්‍රශ්න කරදර හදිසි හිතුවක්කාරී තීන්දුව ගිහිල්ලා ඉක්මන් විවාහකට පවා යන්න ඉඩකඩ ප්‍රබල අන්දමින් පවතින නිසා මේ කාල සීමාව තුළ ප්‍රේමයේ ආලේ දින ඔබ ගන්න තීන්දුව తీරන එතරම්ම බුද්ධිමත් නැහැ ගොඩක් ඉක්මන්කාරී එහෙම වෙන්න එපා. ඒ දේ වෙනස් කරගත යුතුමම දෙයක් නැත්නම් ඔබේ ජීවිතේ පසු කාලීනව ගොඩාක් පසුතැවිලි වෙන්න හේතු කාරණා දින ඉඩකඩ පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරීව ඉක්මන් වෙන්න නැතුව නිවිහෙන හිල්ල හිතලා කාලෙට ඉඩ දීලා මේ කාල සීමාව තුළ ප්‍රේමයේ සම්බන්ධ කටයුතු සිද්ධ කරනවන වෘශ්චික ලග්නයේ නුවණට හුරුයි. ඉතින් මේ කාල පරිච්ඡේදයේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපන කටයුතු වල යම් කිසි ආකාරයකින් ඒවට තියෙන උත්සාහය උනන්දුව අර අඩු වෙන කාල සීමාවක් ටිකක් අර බුද්ධිය වෙහෙසලා කටයුතු කරන්න තරම්ම කැමැත්තක් නැහැ. විශේෂයෙන් පාසල් යන වයසේ අය පුළුවන් තරම් මේ පෙනිපෙනි දැන තියෙන උත්තර වරද්දා ගන්න. ඔව් විශේෂයෙන් විභාග වලට ගියාම ඒ පැත්තෙන් ගොඩාක් අර දුරදිග හිතන්නේ නැතුව කියවන්න තු මේ දන්න දේවල් අන්තිමට වැරදිලා තියෙනවා. අර ඔබ බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵලයක් රිසල්ට් එකක් නොලැබෙන තත්ත්වයන් නම් පෙන්වුම් කරනකට හේතු වෙන්නේ ඔබ තුල තියෙන අනවශ්‍ය කලබලය වගේම ඔබ තුල තියෙන පොඩි කම්මැලිකමත් හේතුවක් වෙනවා. ඉතින් ඒක නිසා මේ කාලේ පොඩ්ඩක් කටයුතු කරද්දී ප්‍රවේශම් වෙන්න ඒ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුදරියෝ කල්පනාකාරීව උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා වගේම හොඳ කල්පනාවෙන් තියෙන දේවල් කියවන්න අනිත් අය කියන දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න වෙන දේවල් ඔළුව තියාගෙන අධ්‍යාපන කටයුතු තුළ තියෙන කටයුතු කරද්දී ඒවට බාධා ඇති කරගන්න යන්න එපා. මොකද හිත මේ කාල සීමාව තුළ පොඩි පොඩි කරන්නේ මේමයි ආදර සම්බන්ධතාව වලට විතරක් නෙමෙයි. ඒ පැත්තවත් යොමු වෙනවා. මේ නොගැලපෙන ඇසුරුකම් වලට වගේම නොගැලපෙන මිතුරු ඇසුරු කරලා පොඩි පොඩි ප්‍රශ්න ඇති කරගන්නත් හේතු කාරණා දෙනවා. ඒ තුලින් නීතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පවා මතුවෙන ඉඩකඩ පවතිනවා. සමහර අය ඔබේ පාසල් තහනම් වෙන්න ඒ වගේ දේවල් වෙනත් ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඔන්න දරුදරියෝ මේ බය කරන්නේ මේ කියන්නේ ඒ වරද මන් දැන් කිව්වට පස්සේ ඔබ ඒක නොකර ඉන්න ඒවා ඔබේ නොවෙන්න ඒ වගේ තත්ත්වයක් උදා වෙද්දී ඔබට මං කියන දේ කල්පනා වෙලා හෝ ඔබ ඒ දේ නොකර ඉන්නවනම් ඒක තමයි මගේ එකම අරමුණ. ඒකයි විදියට මාත් ඒ කේන්තියයි මේවා කියද්දී මු කියන්නේ මම මේ කාලේ හරහටනේ අපි මෙහෙමයි කියලා. නමුත් එහෙම කිව්වට මට බැනට කමන්නේ ඔබ ගැලවෙනවා නම් ඒ ප්‍රශ්නේ මාත් එක්ක දැන් තරහට හරි මේ දේවල් නොකර ඉන්නවනම් මම කරලා පෙන්නන්නකො කොහොම දෙයක් සිද්ධ නොවෙන්න විදියට මම වග බලා ගන්නම්කො කියලා වැඩ කරන්න කමන්නේ මට බැනට කමක් නැහැ. ඒ වගේ උසස් අධ්‍යාපන හදාරණයට මේ කාලේ අතිශයම යහපත් කාල පරිච්ඡේදයක්. ඔන්න උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් මොකක් හෝ නැත්නම් මොකක් හෝ විදේශීය ශිෂ්‍යත්වයක් උදා මෙහි ඉඳන් හරි ඔන්ලයින් ක්‍රමයට හරි ඔන්න අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන හිටියනම් මේ 15 වෙනිදා දක්වා කාලේ ඒකට ඇප්ලයි කරන්න හොඳම කාලයක්. ඒ කාල පරිච්ඡේදය තුළ ඔබ ඇප්ලයි කරොත් ඔබට ඔබගේ ඉලක්කයට ළඟා වෙන්න හරි පහසු ඉලක්කයක් වෙනවා. ඒක නිසා ඔන්න 15 වෙනිදා කලින් ඒ වගේ දේවල්ට ඇප්ලයි කරන්න. ඒයින් පස්සේ ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ කාලේ ප්‍රබල තත්වයක් ඒ ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හෝ මොකක් හෝ ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වෙන ඉන්නවනම් මෙන්න කාලේ මගහැරගන්න එපා. 15 වෙනිදා දක්වා කාලය අතිශයම වැදගත් කාල පරිච්ඡේදයක්. ඒ තුළ ඔබගේ බලාපොරොත්තු මුදුන් පමුණවා ගන්න වගේම ඒ ඔබේ ඉලක්කයට ඔබට යන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළින් ලැබෙන පණ්ඩරය තුළ ඔබේ ඉදිරි ජීවිතේට ප්‍රබල යහපතක් උදා කරගන්න හැකියාව පවතිනවා. විදේශගත වෙලා ඉන්නටත් කියන් දෙන්නේ මේ කාල සීමාව තුළ ඔන්න ඔබ තුළ ඔබ අර එකතු කරගත්ත මුදල් පොඩ්ඩක් වැය වීමේ සම්භාවිතාව වැඩි අනවශ්‍ය දේවල් වලට ඒ හින්දා ටිකක් කල්පනාකාරී වෙන්න මේ කාලේ. හැබැයි යහපත් ඔය වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන හිටියන මොකක් හරි ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙන හිටියන නැත්තම් නිවසක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන හිටියන අන්න ඒ වගේ කටයුතු වලට මුදල් යොදවන්න අනිවාර්යයෙන්ම හොඳ කාලයක්. හැබැයි ඒ හැම දෙයකම වියහිදන් ගැන නූලට බලලා කරන්න නැත්නම් හිතා ගන්න බැරි දෙයට වැඩක් නැතිව පාඩු සිදු වෙන වියදම් වෙන්නත් වංචා සිදු වෙන්නත් ඊටකට පාදෙනවා. කරනවා නම් කෙනෙක් ඔබ දැන් ඔබ පිටරටක ඉන්නේ දැන් ඔබ ලංකාවේ ඉන්න වෘශ්චික ලග්නෙමියෙක් වුණත් මේ කාලේ ගෙවල් හදන්න හොඳ කාලය. වාහන මිලදී ගන්න හොඳ කාලයක්. හැබැයි ඒ වගේ දේවල් කරද්දී විශේෂයෙන්ම ඈතින් ඉඳන් කරන අයට ඔබට මේ ගැන බලන් ඉන්න බෑනේ. එඳ හොඳට හිතවත්ම ඔබේම කෙනෙක් ලවයි මූල්‍ය පරිපාලන නිසියන ආකාරයටම කරලා අර නූලට ගණන් හදලා හොඳට බලලා කරන්න. මොකද නැත්තම් නාස්තිය සිදුවීමේ සම්භාවිතාවේ චුට්ටක් පෙන්눔 කරනවා. ඒ නිසා විදේශගතලා හිටියත් ලංකාව හිටියත් මේ කාලේ ආයෝජන වලට නිවාස ඉදිරි කරන්න ඉලම් මිලදී ගන්න වාහන මිලදී ගන්න ඒ වගේ කටයුතු වලට යහපත් තමයි වියහිදන් අධිකයි කියන කාල පරිච්ඡේදය තුළ ඔබ උත්සාහ කරන්න ඕනේ ඒ වගේ වියහිදන් කරන්න. එතකොට වියහිදනුත් වෙලා නමුත් අර ඔබට යම් කිසි දෙයක්වත් ලැබිලානේ ඔබ බුද්ධියෙන් කටයුතු කර තේන පාඩු වළක්වා ගන්න පුළුවන්. අනේ නිසා ඒ වගේ බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න මේ තත්ත්වයන් තුළ. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල තුනම තුළ සෞඛ්‍ය සම්බන්ධ නම් ලොකු ලොකු හානිකර තත්ත්වයන් පෙන්වන්න නොකරත් ඔය හදිස්සි කරන කටයුතු තුළ පොඩ්ඩක් අර වේගවත් බව වැඩි. ඒක නිසා ඒ දේ තුළ පොඩි පොඩි තුවාල වීම ඔය අස්ති මිදීම් වගේ තත්ත්වයන් ටිකක් ක්ලේසෙල් වෙන තත්ත්වයන් නම් පෙන්වුම් කරනවා. ඒක ටිකක් දීර්ඝ කාලින පවතින තත්ත්වයන් ඉදලා වෘශ්චික ලග්නෙම විශේෂයෙන්ම හදිස්සියේ කරන කටයුතු වල වාහන පදදීම ගොඩාක් ප්‍රවේශම් වෙන්න. තව පැත්තෙන් ඔබ ඔය ගිහිල්ලා ඔය තැන් තැන් වල නානවා නම් මූදේ ගංගවල් වල නානවා නම් ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. ඒක හොඳට හොයලා බලලා කරන්න පුළුවන් තරම් ඉදලා වැලකී ඉන්න හොඳයි. මොකද ඔය දියේ ගිලීම් තුල එන අනතුරු මාරක පවා සිදුවීමේ ප්‍රබල හිඩකඩක් පෙන්වුම් කරන නිසාවෙන් වෘශ්චික ලග්න හිමියන්ට ඉතින් සමස්තයක් වශයෙන් සෞඛ්‍ය ගැන ලොකු ගැටලුකාරී තත්ත්වයන් නොමැති වුණත් සුළුසුළු අසරබිකාරී තත්ත්වයන් හේතු කොටගෙන ඔබේ කාර්යයන්ට බාධා එල්ලවීම හැකියාව පවතිනවා. හැමදාම හැමෝටම කියනවනේ පොඩි ඔලුවකක් කොමක් වුණත් ඔබ ඔබගේ රාජකාරී කරන් යන වෙලාවට කරගන්න බැරුව ගියොත් ඒකෙන් ඒක නිසා බාධා වෙලා ඒ ගැටලුවක් අධ්‍යාපන කටයුතු වල බාධාක් වුණොත් ඉවරයි. ඒ දේවල් තුළ ධනහානි සිද්ධ වෙන ඉඩකට පවතිනවා. ඇයි හොඳට හිතලා කරන්න බෑනේ වැඩ. අනේ ඒ නිසා සුළු අසනීපයක් ඒක සුළු කොට සකන් තකන් නැතුව ඒව ගැන හොඳ සැලකිලිවන්ත කටයුතු කරලා ඒ දේවල් තුළ ඔබ ඒ සහනය අත් කරගනිමින් ඒ කටයුතු කරන උත්සාහ කරන යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්න මේ කාලේ උත්සාහ කරන්න. පොඩ්ඩක් ඇඟපත වෙහෙසලා ඔය ව්‍යායාම ටික කරන උත්සාහ කරන්න. එතකොට ওই තත්ත්වයන් ඔබට මගහරවා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ පොදුවේ කතා කරොත් ඔබේ ලග්නයට අනුව මේ මාර්තු මාසය පුරා හැසිරීම් රටාව සිදු වෙන්නේ. ඉතින් මේ දේවල් වල සුභ අසුභාවයන් ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළ පිහිටීම් අනුව යම්තාක් දුරට වෙනස්වීමේ හැකියාව පරවාදන. නමුත් මේ කියපු කාරණා සියල්ල අඩු වැඩි වශයෙන් අනිවාර්යයෙන්ම සියලු දෙනාටම බලපාන ඔබේ මේ කියන ලග්නයට අදාළව. ඒ නිසා මේක ඉතා වැදගත්. ඒ තත්වයන් තුළ ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයකින් අයහපත් පැතිකඩ වෙනස් කරගනිමින් සුබ වැඩි කරගන්න සුබ තවත් පාලනත්ව යුතුගෙන යන්නත් උත්සාහ කරන ඔබේ කියන සටහන් තුළ පිහිටීම් කොහොමද ඉබත් ඔබේ ලග්නයේ මොනතරම් යහපත අයහපත කොයි විදිහට පිටුවත් කලබල විය යුතු නැහැ. අපි ඒකට පිළියම් පිළිවෙත් කතා කරනවා. ඒ නිසා අපි දැන් කතා කරමු මේ මාර්තු මාසය ඔබට සුබම සුබ මාසයක් කරගන්න මොනවාද කරන් දෙන පිළියම් කියලා. ඉතින් මේ මම මීට කලින් නොකියපු විශේෂිත පිළියමක් අද කියනවා. මේක හොඳ පැහැදිලිව අහගන්න. පැහැදිලි නැත්නම් කීප වතාවක් ඒ පිළියම් අහන්න. බැරුව රාග ශ්‍රී නිර්වාණ මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. ඒ ගැන මොන හරි ඔබට දැනගන්න දෙයක් තියෙනවා. මේක ඉතා විශේෂිත ටිකක් හොඳ පිළිගැනීමක් තියෙන දෙයක්. මේක ලංකාවේ පුරා නෙවෙයි ලෝක පුරා පිළිගැනීමක් තියෙන දෙයක්. මේ දේ තුළ ඔබට ඔබගේ ජීවිතයේ යම්කිසි ආකාරයකින් ආදරණීය භාවය වගේම නිරෝගී භාවය ඒ වගේම යම්කිසි ආකාරයකින් ධනවත් භාවය අනිත් පැත්තකින් ඔබේ යම්කිසි ප්‍රඥාවන්ත භාවය ඒ සියලු දේ ළඟා කරගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මේක හරි විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඔබ නිතර දකින්න තැන් තියෙනවා. ඔබ විශේෂයෙන් වැඩිපුර දකින්න තැන් කිම ඔබ දැන් නිදාගන්න ගියාම ඔබේ කාමරේ බිත්තිය ඔබ දකින්න වැඩියෙන් දකින්න තැනක් වෙන්න පුළුවන්. උදේ නැගිටිද්දි දකින්න තැනක් වෙන්න පුළුවන්. අනේ තැන් ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවනේ. ඒ වගේම පර්ස් එක ඇරියාම නැත්නම් ඔබ විශේෂ වැඩිපුරම භාවිතා කරන දර ඔබේ වැඩ කරන මේසේ ඉදිරි පිට නැත්නම් ඔබ ඔය ඕනෑම තැනක මෙන්න මේ කියන වර්ණ ටිකක් වැඩිපුර පේන්න තියන්න. මේක ඊටා විශේෂිත විද්‍යාත්මක මානසික විද්‍යාව තුළ තියෙන ප්‍රබල ක්‍රමයක්. ඔබගේ ඕරා එක තුළ යම්කිසි ආකාරයකින් දෙයක් වැඩිපුර යම්කිසි වාසනාවන්ත පැත්තට යහපත් පැත්තට හරවා ගන්න. ඒ නිසා රෝස පාට ලියා ගන්න. රෝස පාට, තැඹිලි වර්ණය, කොළ වර්ණය, කහ වර්ණය, තද දම් වර්ණය. ඔබට ඔය කලර් එකක් හරි ගන්න පුළුවන්. නැත්නම් ෆර්ස් එකේ පොඩියට ඒ තීරුවේ පාට අලව ගන්න නම් ඔබ පොඩි ස්ටිකර් එකක් හරි හොයාගෙන මෙන්න මේ දේ කරන්න. මේ වර්ණ පහ හොඳට මතක තියාගන්න. රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ නිතර ඔබේ ඇසේ ගැටෙන්න තියාගන්න. ඔබට ඔබ වැඩිපුර බලන් ඉන්න තැනක් තියෙනවා. ඔබ වැඩිපුර ගැවසෙන තැනක් තියෙනවා. ඔන්න ඔබේ ඇස් වලට පේන්න තියෙනවා. ඔය තුල මානසික වශයෙන් යම්කිසි ආකාරයේ ප්‍රබල ආකර්ෂණීය භාවයක් වගේම ඔබේ මනස තුළ තියෙන යම්කිසි ආකාරයකින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙනවා. තව පැත්තකින් ඔය නිරෝගී භාවය ඇති කරනවා. නිතර කේන්ති යන කිපෙන භාවය අඩු කරනවා. අගහින්ගම් අඩු කරනවා. මේ හැම දෙයකම ඔබව يعني මෙහෙම මේ අර ගුප්ත විදිහට නැති කිරීමන්නේ මේ දේ තුළ කියන්නේ. ඔබව ඒ දේවල් නැති කරගන්න නිවැරදි මාර්ගෝසර පොළඹවන්න ඒ මනසට ඔබ දෙන උත්තේජනය වැදගත් වෙනවා. ඒ නිසා මේක ඔබ කරලා බලන්න. මේ කරපු සැනින් ඔබ ප්‍රතිඵල නෙමෙයි මාසයක් දෙකක් තුනක් යද්දි මේකේ ප්‍රබල ප්‍රතිඵල ඇති. මම කාලයක් තිස්සේ අත්හදා බැලුවා. මේක නිවැරදි ලෙස ඒ කීපදෙනෙකුට දීලා ඒ අත්හදා බැලීම සාර්ථක වුණාට පස්සේ තමයි ඔබට කියන්න පෙළඹුණේ මේක විශේෂිත අතිවිශේෂිත පිළිවෙතක් පිළියමක් ඔබ ඒක කරලා බලන්න. ඒ දේ තුල ඔබට සාර්ථක වෙලා ඒ වගේම නිතර ඇස ගැටෙන තැන්වල රතු දුඹුරු කළු කියන වර්ණ අවම කරගන්න උත්සාහ කරන්න. නිතර ඔබට පේන්නේ දුඹුරු වර්ණය නම් රතු වර්ණය නම් කළු වර්ණය නම් පොඩ්ඩක් මේ කියන දේවල් තුල අර ධනාත්මක පාඩු වෙලා ඍණාත්මක බය වැඩි වෙනවා. මම හැමදාම කියන්නේ ඕරා එක ධනාත්මක කරගන්න කරන්න අපිට එන ඍණාත්මක දේවල් අපල උපද්‍රව හොයවා ඕනම ගැටලුවක් අර ධනත් සමග ගැටීම තුල ඍණ අවම වෙනවා. ධනාත්මක බය වැඩි වෙනවා. ඒතර ඔබ නිතර ඍණාත්මක දේවල් තව දකින්නවනම් ඕරා එක ඍණාත්මක දේවල් වැඩි වෙන එක නෙවෙන්නේ. ඒ නිසා මේ රතු දුඹුරු කහ කියන එක තුල නිතර ඔබේ ඇස්වල පේන්න තියෙනවනම් පොඩක් ඒ දේවල් ඉවත් කරගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුල ඇත්තටම ඒ තියෙන විකර්ෂණීය භාවය ඍණාත්මක භාවය තියෙන නිසාවෙන්මයි මම ඒ දේ කිව්වේ. එහෙනම් ඔබේ පර්ස් එක ගන්න පර්ස් එක ඇරිහම පොඩියට ඒ අර මම කියපු යහපත් වර්ණ රෝස තැඹිලි කොළ කහ තදදම් කියන තීරු චුට්ට චුට්ට හරි කොටු කොටු හරි අලව ගන්න. ඔබ නිදිලා නැගිටිද්දී ඉස්සරලාම් පේන තැනට ඔය කියන වර්ණ ටික අලව ගන්න. මට කියන්න බෑ තව ඕන තරම් විශේෂිත තැන් තියෙන වාහනේ වුණත් අර වින්ස්ක්‍රීන් එකේ උඩින් වින්ස්ක්‍රීන් එක වැහෙන්න අලවන්න එපා. අන්තිමට ඇක්සිඩන්ට් වුණාට පස්සේ මට බනි. එහෙම නෙමෙයි. ආ දැන් ගිහින් අලෝන ස්ටිකර්ස් අලවන තැන් තියෙන්නේ. ඒ උඩින් ඒ වගේ ස්ටිකර්ස් ටිකක් අලව ගන්න. අන්න ඔය හැම දේ තුළම ඔබගේ ජීවිතේ ලොකු පෙරලියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ වශයෙන් මේ මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයත් එක්ක විශේෂයි පුරාවට ඔබ උදේ දවල් රාත්‍රී උදේ දවල් හවස විශේෂ වශයෙන් ධම්මචක්කම් පවත්වන සූත්‍රය නම් ශ්‍රවණය කිරීම සජ්ජායනය කිරීම පුරුද්දක් වශයෙන් අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න. මේක ඊටා නිවැරදි උච්චාරණ සහිතවම මේ දේවල් ශ්‍රවණය කරන උත්සාහ කරන්න. ඒ තුලින් ඔබට මේ කාල පරිච්ඡේදය තුල බලපන ඍණාත්මක දේවල් තුල අපල උපද්දව දුරු කරගනිමින් යම්කිසි ආකාරයක මේ මාසය තුල නිවැරදි පෙළඹීමක් තුල සාර්ථකත්වයක් ඇති කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සුපුරුදු පරිදි හැමදාම කියන මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්ද කරන උදෑසනාව දිච්ච ගාම මේ සූ ටීවී වල තියෙන නිවැරදි උච්චාරණ සහිතව සූ ටීවී පිසුණු ගාම පළවෙනි ප්ලේලිස්ට් එකේ තියෙන ඒ පිරිත් දේශනා ඒ නිවැරදිම උච්චාරණ සහිතව රෙකෝඩ් කරලා තියෙනවා. ඔබ ඇඳේ ඉඳන් ෆෝන් එක හෙඩ්සෙට් එක හරිය මේ ඔබ හෑන්ඩ් ෆ්‍රී කරි ගන්න ඇඳේ එහෙම මින්නගම අහන්න ශ්‍රවණය කරන සජ්ජායනය කරන. ඊට පස්සේ ඒක ශ්‍රවණය උපරිම පැය භාගයක් විතරයි කලින් වෙන පැය භාගයක් විතර කලින් ඇහැරලා ඒක ශ්‍රවණය කරලා ඊට පස්සේ ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා ඊට පස්සේ ඔබ ඔබගේ වැඩ කටයුතු කරා යන්න. රැය නින්දර ගිහිල්ලත් ඒ නින්දේ යන්න කලින් ඒ පිරිත් එහෙම ශ්‍රවණය කරලා ඒ විදිහටම මෛත්‍රී භාවනාව කරලා ඔබ නිදා ගන්න. ඒ ප්‍රමාණවත් ඔබ පේවිලා උදේ නැගිටලා සුද්ධ පවිත්‍ර වෙලා බුදු පහනත තමන්ගේ ආගමකට නෝ පහන තියලා ඒවා කරන්න හිටියොත් ඕක මාසෙ දෙකකට ඔබ කරන්න. ඒ නිසා බය නැතුව කිසි ගැටුවක් නැහැ. ඇහැරුණ ගමන් ඉයර්ෆෝන් එක ගන්න මේ දේ ශ්‍රවණය කිරීම පමණක් ප්‍රමාණවත් නිවැරදි ආකාරයේ නිසා ඒක පුරුද්දක් වශයෙන් කරන්න උත්සාහ දරන්න. ඒ දේ තුළ ඔබට තියෙන යහපත අත්දකපු අය දන්නවා. ජීවිතේ හිතා ගන්න බැරි නරක දේවල් අනතුරු කරදර ප්‍රශ්න ගැටලු වලින් හිතා ගන්න බැරි විදිහට අවසාන මොහොතේ හෝ ඔබට ඒ සාර්ථකත්වයක් කර දෙනවා. ඔබේ පරාජයන් පෙනිපෙනි ජයග්‍රහණයක් වෙනවා. අනතුරු පෙනිපෙනි ඒවායින් ගැලවිලා ඔබේ ජීවිත සාර්ථක වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දුව తీරන ගන්න මනසට ලොකු සහනය මේ කියන දේ තුල අත්කර ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා මේ දේවල් නිවැරදි අන්දමින්ම කරන්න උත්සාහ දරන්න. හැම මාසෙම කරන පිළියෙම ඔබ උදෑසනවදී වෙන්න ඕන පළවෙනිදට දැන් මේක අහද්දි පළඳ පහුවලා තිබ්බොත් කමන්නේ. ඒ ඔබ අහන දවසට පහුවෙන් හරි මේ දේ කරන්න. ඒ දිනේට අදාළව සූර්යෝදා වෙන වෙලාව ඔබ හොයා ගන්න ඕන. ඒක දැන් මේ වැඩසටහන දිනපතා අහන කෙනෙක් දන්නවා. අලුතෙන් අහනට කියන්න කෙටියෙන් Google එකට ගිහිල්ලා සර්ච් කරන්න sunrise කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ ඒ දිනේ අදාළ දිනේ ටයිප් කරලා 2024 මාර්තු පළවෙනිදා නම් එහෙම ටයිප් කරලා අවුරුද්ද මාසයේ දිනේ තුනම ගහලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබ ලෝකෙ කොහේ හිටියත් ඒ නගරයට අනිවාර්යෙන් සූර්ය උදා වෙන වෙලාව දැනගන්න පුළුවන්. ඔය සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඊට පොඩි වෙලාවකට කලින් ඔබ අවදි වෙලා පොඩි ලාගෙන පැයකට එකමාර කලින් අවදිලා ඉස්සල්ලාම අංක එක හොඳට පිරිසිදු වෙන්න ඕන. ඒ කියන්නේ නාන්න පුළුවන් වඩා හොඳයි. නමුත් ඔය පීනස් රෝගී තත්ත්වයන් තියෙන සෙම් රෝගී තත්ත්වයන් වලට ඒක බෑ. ඔබට හැකියන් දෙමින් පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ තමන්ගේ ආගම දහමට අනුව පිළියම් කටයුතු කරන්න. සමහරක් වෙලාවට ඒ පහන් දැල්වීම මල් පූජා කිරීම කරන්න. ඉතින් විදේශගතලා ඉන්නට විශේෂයෙන් ඔය මැදපෙරදිග රටවල ඉන්නට ඕවා කරන්න බෑ. කමක් නැහැ. පිරිසිදුනා පොඩ්ඩක් ඔබ ඔබේ හිතින් ඒ තමන්ගේ ආගම දහම සිහි කරගත්තා. ඊට පස්සේ ගිහිල්ලා ලිපදල් වෙලා ඔබ කිරිබදස් සකස් කරගන්නවා. මේක පුළුවන් නම් පුළුවන් අය නැතිනම් සාමාන්‍ය කිරිබදස් සකස් කිරීම ඇති අනිත් අය උක් හකුරු මිශ්‍රිත කිරිබතක් සකසා ගන්න මේ මාර්තු මාසයේ 2024 සකසාගෙන ඊට පස්සේ ඒක ඔබ හදන්න අවශ්‍ය නැහැ. ඔබ ඒක දැන වෙන කෙනෙක්ලව හරි හදාගත්තර කමන්නේ. හදලා ඒක ඔබ අනුභව කරන්න. අනුභව කරලා කොලයක් කරන් සුපුරුදු පරිදි මේ මාසයේ සඳහා ඔබ ඇස්තිමේන්තුගත වියදම් ලියන්න. ඒක නිවැරදි ලෙස ලියන්න කියන ඔබට අදහසක් ගන්න පුළුවන්. පහුගිය වියදම් එක්ක ආහාර පාන සඳහා මේ පමණක් යනවා, ගමනාගමනට මේ පමණයි, අධ්‍යාපනයට මේ පමණයි, සෞඛ්‍යයට මේ පමණයි. අන්න ඔබට යම්කිසි ආකාරයෙන් අදහසක් තියෙන දේ ලියන්න. ලියලා හැබැයි අන්තිමට ඉතිරිය සඳහා කීයක් හරි ලියන්න. ඉතිරි කරනවා කියන්නේ රුපියල් 500,000ක් හරි කම නැහැ ලියන්න. ඊට පස්සේ මේ පිළියම් පිළිතර අමතර දෙයක් මම කියන හැම මාසෙම උත්සාහ කරන්න ඒ ලියපු මුදල අභිභවා නොයන්න දෙන්න. දැන් ඒ යන ඒ අදාළ දෙයට ඒ මුදලින් රුපියල් 1000ක් හරි අඩුවෙන් වියදම් ගන්න උත්සාහ කරන්න. නොහැකිම අවස්ථාවක් උනොත් කරන්න දෙයක් නැහැ. ඔබ ඉතුරු කරන්න. ඉතුරු කරලා ඒකෙන් ඔය සමහර ඒවා ඒ අභිභවා යන වියදම් වලට දාන්න, නැත්නම් මේක ඉතිරි කිරීමට එකතු කරගන්න. මේක ඔබට කාලයක් කරන් යද්දී මාසයක් කරන් යද්දී මේ දේ තුළ යම්කිසි හිතා ගන්න බැරි ඒ හැමදේම හරි පාලනයක් කරගන්න හැකියාව පෙනේවි. මේක වෙනම කතාවක්. ඒත් එක්කම ඔන්න ඔබ ඒවා ලියලා එකතු කරාම ඔබට එනවා ඒ අදාළ ඒ මාසය සඳහා ඔබ මේ මාසය තුළ ජීවත් වෙන්න මේ මාසය තුළ මේ වගේ දීපේමක් කළ යුතුයි කියලා. ඒකෙන්ද ඊට පස්සේ මේ සූර්ය උදා වෙන මොහොත ඔබ දන්නවනේ. ඒ වෙලාවට ඔබට ආලෝකයේ පේන්නේ නැති වෙන තැනක ඉඳලා පුළුවන්, ආලෝකයේ පේන තැනක ඉඳලා පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නැගෙනහිර දිශාව බලාගෙන ආලෝකයේ පේනයි ආලෝක දිහා බලාගෙන ඔබ ඉස්සල්ලාම කියන්න ඕම් සූර්යාය නමහ. ඔන්න මම ස්ක්‍රීන් එකේ ඒ වචනේ දාලා ඇති. ඔන්න ඔය මන්ත්‍රය කීප වතා හැකි වතාවක් උච්චාරණය කරන්න. ඕම් සූර්යාය නමහ. ඕක කීප වතාවක් උච්චාරණය කරලා ඊට පස්සේ ඔබ ටිකක් කල්පනාවකින් ඉඳ මේ මාසය තුල මට මේ වගේ ජීවත් වීමට අවශ්‍ය වෙනවා. මේ වගේම මේ දේවල් වලට සමහර කාලට බාධා කෙල්ලෙන්න පුළුවන්, මගේ හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් මට යම්කිසි පසුබෑමක් සිද්ධ විය හැකියි. එසේ නොවෙන්න මේ මාසයේ ආරම්භයේදී මම ප්‍රාර්ථනාවක් කරනවා මේ අවශ්‍ය කරන දේ යහපත් මාර්ග තුළ මගේ ඉපැයීම් තුළ ඇති කර ගැනීමට හැකියාව ලැබේවා. මට පමණක් නොව මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන්ට, නපුරු සත්තු ඉන්න පුළුවන්, අහිංසක සත්තු ඉන්න පුළුවන්, කුඩා සත්තු ඉන්න පුළුවන්, විශාල සත්තු ඉන්න පුළුවන්, මේ සියලු සත්වයන්ට මේ මාසය තුළ ඒ ජීවත් වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවත් අවමෝෂෙන් සපුරා ගැනීමට හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක්ෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ දන්නෝ දනිති. ඔයක කරන් යන අයට ජීවිතයේ අගහින්කම් කියන දේවල් හිතා ගන්න බැරි විදියට ඒක නෙවෙයි. গুপ্ত බලවේග තුල නෙමෙයි. ඔබ තුල එන දෙන ධනාත්මක භාවයත් සමග මේ සූර්යයා කියන්නේ අපිට සියල්ල දෙන තැන. මොකද අපේ ලෝකයේ සමබරතාවයේ රඳවාපවතින තැන. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුළ ආහාර නිෂ්පාදනය කළ මේ ගස් වලින් අපිට අවශ්‍ය කරන ආහාර සපයන්නේ සූර්යයා තුළ හැමදේම දෙන තැන. එතකොට මේ ශක්තිය තුළ ඔබට ඒ ඔබගේ අසනීප වලින් එන බාධක, මොකක් හෝ හේතු කාරණා වල දෙන බාධක, මේ සමාජීය තත්ත්වයන්, දේශපාලන තත්ත්වයන් තුළ, දේශගුණික තත්ත්වයන් තුළ එන බාධක යම්කිසි ආකාරයකින් ඔය මනස් ධනාත්මක භාවය තුළ ඒවට බාධක ඇති නොකරගෙන ඉදිරියට යන්න මේ මාසයේ හැකියාව පාදන. ඒ නිසා මම පැහැදිලිව තේරුම් කරලා දෙන දේ හරියට අහන්න. එතකොට ඔබ ඔය අර මුලින් කිව්වා වගේ කාටවත් අහුවෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ කාගෙන්වත් උත්තර හොයන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබේ ප්‍රශ්න උත්තර ඔබේ ලැබෙනවා. එතකොට ඔබ රවට්ටන්න ලේසි වෙන්නේ. ඒ තරම් ඔබට ප්‍රඥාව ශක්තිය ලැබෙනවා. ඒ දේවල් තුළ ඔබට මේ මාස දිනන්න හැකියාව පාදන. ඒ නිසා බය නැතුව මේ දේවල් කරන්න. ඒ වගේම මේ මාසය තුළ විශේෂ වශයෙන් දන්න අලුත් වසරක කියන්නේ පාසලේ අලුත් වසර ආරම්භෙන් මේ මාර්තු මාසයේ කියන්නේ පෙබරවාරි මාසයේ අවසාන භාගයේ ඉඳලා ඉතින් පුළුවන් නම් ඔය අසරණ දරුදැරියෝ ඉන්නවා ඔවුන් වෙනුවෙන් ඔය පොත්පත් ටිකක් අරන් දෙන්න. ඔවුන්ට මේ වෙලාවේ පාසලට අවශ්‍ය කරන මොන හරි දෙයක් අරන් දෙන්න. මහා දේවල් ඕනේ නැහැ. එක පොතක් හරි කමන්නේ. ඔවුන්ට සහනයක් සලස්සන්න. නැත්නම් ඔබ දන්න ඔබ දැනුමක් තියෙන දෙයක් අසරණ දරුවන්ට කියලා දීලා ඔවුන්ගේ දැනුම වර්ධනය කරන්න. පළවෙනි මේක පොඩි දෙයක් නෙමෙයි. මොකද හේතුව මේ කාල පරිච්ඡේදයන් තුළ මේ තියෙන බලපෑම් වලට හොඳම උත්තරේ ඔය වගේ දේවල්. ඒ නිසා කිසිම හේතුවකින් තමන්ගේ අපල දුරු වෙන්නවත්, තමන්ට හොදක් වෙන කේදලව කරන්න එපා. තමන්ගේ ආත්ම තෘප්තිය නිසා ඒ දරුවන් සතුට වෙනවා දැකලා ඔබ මේ දේවල් සතුට භුක්ති විඳින්න වක්‍රාකාරයෙන් ඔබට මේ දේවල් හිතා ගන්න බැරි දෙතුන් ගුණයක් නෙමෙයි 10 ගුණයක් වැඩිලා ඔබට ලැබෙවි. මේක මාස 3-4ක් ඔබ කරන් යන්න ඔබට පැහැදිලි වේවි මම මොකද්ද මේ කිව්වේ කියලා. සමහර කාට ඔබට හිනායයි මොනවාද මේ කියන්නේ මේ වදින් ඔය මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් කියන දේවල් නෑ. ඒ දේවල් තුල හරය දැනගෙන කරොත් මොන්ඩිසෝරි දේවල් වුණත් ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරාවි. ඒ නිසා මේ දේවල් ඒ විදිහටම කරන්න. ඒ වගේම මාසෙ එක දිනයක් මේ මාසෙ විශේෂම සිකුරාදා දිනයක් වෙනවනම් වඩා හොඳයි. නැත්තම් කමක් නැහැ. කැමති දිනයක් ඔබ दवल आहार वेल निराहार दवल आहार निराहार दवल दहां हवस हतर इतना मुकुद नौका वतर इतना बील हेकिया मन नसनी पैकरण्यप मे वेलक निराहार कावल मेरे ओब ओब आहार वेल नौक नोगे बड़की वेदना वे देवाल तो अर मारदन क्रिया के ओवट एट पास ओबे आहार वेल वेन के देना हे बेदा उन्न पुलवंत उत्साह तमन क्षमति मेव ये क्षमति मेल तम प्रतीक्षेप किरीमतुल वेदना पमुणु आगाने ये देतुल क्षमति मदे तमन नोकेन अहिंसक खंडनति के नैतन सत्यकूट हरिकमन देन पुलवन ओक महा पुण्यशक्ति आगते नद මේක මර්ධන ක්‍රියා කියලා කියන්නේ මොකද්ද? Taman රිද්දා ගැනීම තුලින් ඒ රිදවිල අනුන් කෙනෙක්ගෙන් නිවන එක. ඒ දේ තුල ඔය තුල අත් වෙන දේ හිතා අර අතිමහත් ඒ දේ අපිට විස්තර කරන්න බෑ. ඒ නිසා ඔය දේ පුළුවන් අය කරන්න. පුළුවන් නම් සිකුරාදා දවසක් කරන්න නැත්නම් ඕනෑම දවසක් කරන්න. ඒ දේ කරන්න මාසෙ එකවරක් හොඳට ප්‍රමාණවත් ඕක පුරුද්දක් වශයෙන් කරගන්න. ජීවිතේ හිතා ගන්න බැරි දේවල් ඔබේ ජීවිත තුල වෙනස් වෙවි. ඒක ඔබට හිතාගන්න බැරි වෙන්න හේතුව ඒ තරම්ම පුණ්‍ය ශක්තියක් මේ තුල ගැබ් වෙලා තියෙන දෙයක්. ඒක මොකද අකුසල් කර්ම යටපත් කරන ගමන්ම කුසල් වඩන පිළියමක් පිළිවෙතක් මේක. මේ දේවල් කිසිම දෙයක් හැබැයි ඔබට යහපතක් වෙන්න ඔබේ ආපල දුර වෙන කියලා හිතලා කරන්න අවශ්‍ය නැහැ. කරන්නම එහෙම හිතන්නලා කරන්නවත් එපා. ඔබ ඔබේ සාමාන්‍ය ජීවිතය තුළ තමන්ගේ ආහාර වල කෙනෙකුට වෙන කෙනෙකුට දුන්නා කියලා ඒ සතුට ලබන්න ඔබ ඊට වතුර ටිකක් බීලා ඉන්න. ඔය එක අත්දැකීමෙන් කියන දේවල් මේවා සියලු දේ අත්හදා බලලා කියන දේවල් දහස් ගණන් අය ඔන්න පහුගේ වීඩියෝ වල ගියා නම් ඕවට සාක්ෂි දරයි මේ කියන පිළිවෙත් තුළ සාර්ථක වෙච්ච මිනිස්සු ගොඩාක් ඇති. ඒ රාෂ්ටක නරකම කාල සීමා හැමෝම වෙලා බැලුවොත් නරකයි කියන නමුත් මේ තරම් හොඳ කාලයක් ඇවිල්ලා නැහැ. මොකද හේතුව මේ පිළිවෙත් තුළ තියෙන දේ. ඒවා මහා අමාරු දේවල් නෙමෙයි, මහා වීදන් යන දේවල් නෙමෙයි. ඒ නිසා මේ දේවල් කරන්න. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂ වශයෙන්ම ඔබ දිනපතා සුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් මේ චාතාරික කාලයේ මේ යන්නේ මේ චාතාරික සමය තුළ මේ දින 40 තුළ ගොඩාක් මර්ධන ක්‍රියා කරන අර මම කියපුවා ආහාර වේල පරිත්‍යාග කිරීම එක්වරු ශීලය රැකීම ඔය පාද නමස්කාර සුද්ධෝපය පැවැත්වීම ඒ දේවල් සිද්ධ කරන්න කිසිම දෙයක් ඔය ලෝකෙට පෙන්න ඔය ගිහිල්ලා පල්ලියේ දන ගහලා කරන්න අවශ්‍ය නැහැ තමන් තමන්ගේ හිතින් ඒ දේ කරන්න විශේෂයෙන්ම තමන් ගැන අර තමන් කරපු වැරදි ගැන පසුතැවිලි වෙන ගමන් යහපත කරන්න පෙළඹෙන්න ඒ දේ තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ විශේෂ වශයෙන්ම ඔබ වික්ෂෝප දේව මාතාවන්ට බාරහාර වෙන්න ඒ නුවාණ පවත්වන්න ඒ දේවල් තුල ඔබට යම්කිසි ආකාරයේ මානසික සහනයක් තුලින් ජීවිතේ යහපත් කරන මේ මාසයේ යහපත් කරගන්න හැකියාව පවතිනවා. මේ මාසය තුළ පුළුවන් තරම් ඔබ තමන්ගේ දහමට අනුව කටයුතු කරන්න උත්සාහ කරන යහපත් දේම කරන්න උත්සාහ කරන. ඒක නම් හැමදාම කරන්න උත්සාහ කරන මාසෙ විතර නෙමෙයි. යහපත තුළ උත්තර හොයන්න ඔබට හැකියාව පවතිනවා. වගේම බ්‍රහස්පතින්දා රාත්‍රී එක්වරු ශීලය රැකලා නිර්මාංශ වෙලා එදාට ඔබ රාත්‍රී 11:12 අතර භාවනාත්මකව සුද්ධෝපයක් ගත කරන්න පුළුවන් නම් මේ මාසයේ සති 4ම පුළුවන් නම් බ්‍රහස්පතින්දා ඊදී කරන්න. හැකිනම් 4ම කරන්න නැත්නම් එකක් හරි කමන්නේ. තමන්ට හැකි පරිදි මේ චාරිත්‍රාක් කාර්යය නිසා මේ උපරිමයෙන් උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට සහනයක් අත් කරගන්න හැකියාව ඔබට යහපත අත් කරගැනීමේ හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. ඉතින් ඔය කියන පිළියම් පිළිවෙත් නිවැරදිව තමන්ගේ මන හිතට මේ කියන්නම් වාලේ ඔහේ කරන්න මේ දේ තුළ තියෙන හරය තේරුම් අරන් කළොත් ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඔබට ජීවිතේට අත් කරගන්න පුළුවන්. කිසිසේත්ම ඔබට ජීවිතේ පසුවැයමක් ඇති වෙන්නේ නැහැ. පසුවැයමක් ඇති වෙන හැමතැනදීම හිතා ගන්න පෙර තැනකදී මේක වෙනස් කරાવી. ඒක නිසා බය නැතුව මේ පිළියම් පිළියෙත් එක්ක යන්න බොරු දේවල් පස්සේ ගිහිල්ලා ඔය නිකන් ස්තින තොට්ටු නැති කරගන්න එපා. මේ දේවල් මාසයක් දෙකක් තුනක් කරලා බලන්න. මේක ශනිකව ලැබෙන පිළියම් පිළිවෙත් නෙමෙයි. ඔය කියන වර තුනෙන් දෙනවා කියවට ඒවා ලැබෙන්නේ නැහැනේ. මේක මාසයක් දෙකක් කරයදී පියවරෙන් පියවර ටික ටික වෙනස ඔබට අත්හදා බලන්න පුළුවන්. දැන් මේ මාසේ පටන් ගත්තොත් අප්‍රේල් මැයි ජුනි වෙද්දී ඔබට ලොකු වෙනසක් දැනගන්න පුළුවන්. ඒ නිසා මේ ටික හොඳට හිතට අරගෙන කරන්න ඔබේ ජීවිතේ ඔබට ජය ගන්න හැකියාව පවතිනවා. ඒ නිසා ඔය තත්ත්වයන් තුළ මේ මාසය ඔබගේ ජීවිතේ පෙරලිකාර මාසයක් කරගන්න ඒ ඔබට හැකියාව පවතිනවා. බය වෙන්න එපා. ඔබට දිනන්න පුළුවන්. එහෙනම් ඔබ සෑම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.